අයිබෝන් සුබ දවසක් සියලු දෙනාට ඉක්මන් පහල YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියනවා ජනප්‍රිය වාහනවල ඇත්ත වටිනාකම ඇත්ත මිල කොහොමද කියලා. වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න බලලා ඔයාලගේ අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. අපි සාමාන්‍යයෙන් වාහනයක මිල බලනකොට අපි ලේසියෙන්ම බලන්නේ ඉන්ටර්නෙට් තියෙන නිසා එක්කෝ Facebook එකට ගිහින් බලනවා, එහෙම නැත්නම් වෙබ්සයිට් එකකට ගිහින් බලනවා, එහෙම නැත්නම් වාහන බිස්නස් කරන කෙනෙක්ගෙන් අහනවා කොහොමද මේ වාහන මේ දවස්වල යන මිල කොහොමද කියලා. ඒ ඊට පස්සේ යන මිලත් එක්ක බලලා ඉවරලා අපි ඕම් වාහනයක් ගන්නවද නැද්ද කියන එක තීරණය කරනවා. හැබැයි අපි බැලුවද ලෝකේ අනිත් රටවල් වල මේ වාහන විකිණෙන මිල කොහොමද කියලා. මේ වාහන වලට එයාලා දීලා තියෙන වටිනාකම බලලා තියෙනවද මේ වෙනකක් නැහැනේ. අපි බලමු ලෝකේ අනිත් රටවල් මේ වාහන වලට දීලා තියෙන මිල කොහොමද කියලා. ඒ කියන්නේ ඇත මිල කොහොමද කියලා. අපි දන්නවා අපේ රටේ ටැක්ස් සිස්ටම් එකත් එක්ක තමයි මේ වාහන වල මිල වැඩි වෙලා තියෙන්නේ. නමුත් පහුගිය කාලේ වාහන ආනයනය නතර කිරීමත් සමග මිල අතිශයින් වැඩි වෙලා තියෙනවා. හිතුව ගණන් වලට තමයි මිල දාන්න පටන් අරගෙන තියෙන්නේ. නමුත් ලෝකයත් එක්ක බලපුවහම ඔය වටිනාකම නම් නෙමෙයි වාහනවල ඇත්ත වටිනාකම. ඉතින් අපි යමු 2018 Toyota Aqua එකට කොහොමද මිල කියලා බලන්න. ඉතින් මේ වාහනේ ලෝකේ අනිත් රටවල් වල විකුණන දාලා තියෙන මිල තමයි 2018 Toyota Aqua එක කිලෝමීටර් ලක්ෂයක් විතර පැනලා. හැබැයි මේකේ මිල දාලා තියෙන්නේ ඩොලර් 3920ට. ඒ කියන්නේ ලංකා මුදලින් ගත්තාම $11,76,000කට තමයි මේකේ විකුණන්න මිල දාලා තියෙන්නේ. ඉතින් මේක ලංකාවට ගේන්නනවා නම් ඩොලර් 6181ක්. ඒ කියන්නේ ලංකා මුදලින් ගත්තාම 18,54,300ක් තමයි වෙන්නේ. ඉතින් අපි මේකට 100%ක් ටැක්ස් එකක් දාමු. එතකොටත් වෙන්නේ 137ක් වගේ මුදලක්නේ. අපි බලමු 2015 Aqua එකක් කොහොමද දාලා තියෙන්නේ ලෝකේ විකුණන්න මිල කොහොමද කියලා. දාලා තියෙන්නේ ඩොලර් 3480කට. සාමාන්‍යයෙන් ලංකා මුදලින් ගත්තාම 110ක් වගේ මුදලකට කියලා ගමුකෝ. එතකොට ඕක ලංකාවට ගෙන්නනවා නම් එයාලා දාලා තියෙන මිල තමයි ඩොලර් 5612ක්. සාමාන්‍යයෙන් ලංකාවේ මුදල් වලට ගත්තාම සාමාන්‍යයෙන් අපි ඩොලර් එක 300න් වගේ දාලා බලමුකෝ. එතකොට වෙන්නේ 116ක් විතර. අපි යමුකෝ ඊට පස්සේ Toyota CHR එකට. CHR එක සාමාන්‍යයෙන් ලංකාවේ 2018 එකක් වෙනකොට කෝටියක් පැනලා තමයි යන්නේ. හැබැයි අපි බලමු ලෝකේ එක විකුණන්න දාලා තියෙන්නේ කොහොමද මිල කියලා. එයාලා දාලා තියෙනවා කිලෝමීටර් 58814ක් දුවපු CHR එකක් ඩොලර් 11059කට. සාමාන්‍යයෙන් ඔකේ ලංකා මුදලින් බලපුවාම 134ක් වාගේ මුදලකට තමයි දාලා තියෙන්නේ. ඒ වගේම තමයි ඉතින් ඕක ලංකාවට ගෙන්නනවා නම් එයාලා මිල දාලා තියෙනවා ඩොලර් 12219ක් වාගේ මුදලක්. එතකොට ඔක සාමාන්‍යයෙන් දල වශයෙන් මුදල් ලංකාවේ මුදල් වලට ගත්තාම 136ක් වාගේ මුදලක්. එතකොට ඕක අපි 100%ම ටැක්ස් එකක් ගහමුකෝ. එතකොට සාමාන්‍යයෙන් ඕක 175කට වාගේ මුදලකට ගන්න හැකියාව තියෙනවා. නමුත් අපේ රටේ කරුමයකට අපිට එහෙම කරන්න බෑ. මම මේ කියන්නේ දල රේන්ජ් එකක්. ඒ නිසා මේක පටලව ගන්න එපා. ලංකාවේ ටැක්ස් ගැන දන්නේ නැතුව, එතකොට ලංකාවේ තියෙන ආර්ථිකය ගැන දන්නේ නැතුව නෙමෙයි ලෝකේ යන වාහන මිලත් එක්ක දල අදහසක් ගන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඔයාලා බලන්න මෙන්න මේකයි මේ වාහන වටිනාකම කියලා එයාලා දාලා තියෙන මිල. අපේ රටේ තමා මේ වාහන පරණ වෙන්න හද්ද මිල ගණන් වැඩි වෙලා තියෙන්නේ. CHR 2017 ඔයාලට පේනවද? මම දාලා තියෙනවා ඔයාලා බලන්න. 2017 එකක් එයාලා විකුණන්න දාලා තියෙන මිල තමයි ඩොලර් 9670ක්. එතකොට ඔක ලංකාවට ගෙන්නනවා නම් එයාලා දාලා තියෙන මිල තමයි ඩොලර් 12199ක්. ඒ කියන්නේ 136ක් වගේ. ඔකට අපි සාමාන්‍ය 100%ක්ම ටැක්ස් එකක් දැම්මත් 175ක් විතර තමයි වෙන්නේ. ඉතින් 2017 Honda Fit එක මේක දාලා තියෙනවා බලන්න. කිලෝමීටර් ගණන් ඉතින් වෙනස්. එයාලා දාලා තියෙනවා $4,550ට, $4,580ට, $4,400ට වගේ තමයි එයාලා මිල දාලා තියෙන්නේ. ඉතින් අපි ගමුකෝ සාමාන්‍ය $4,600ක් කියලා. එතකොට 113ක් විතර තමයි වෙන්නේ. ඔක අපේ රටට ගෙන්නනවා නම් එයාලා දාලා තියෙන්නේ $6,800ක් විතර කියලා ගමුකෝ. එතකොට ඒත් වෙන්නේ 120ක් වගේ මුදලක්. එතකොට අපි ඔකට 100%ක් ටැක්ස් එකක් දැම්මත් වෙන්නේ 140ක් වගේ මුදලක්. 100%ක් ටැක්ස් එකකුත් එකතු කරලා බලපුවම සාමාන්‍ය 140ක් වගේ නෙවෙන්නේ. හැබැයි ඉතින් මෙහෙමයි, අපේ රටේ ටැක්ස් සිස්ටම් එක ගොඩක් වෙනස්. නමුත් මම මේ දල අදහසක් ඔයාලට දෙන්නේ ලෝකේ අනිත් රටවල් වල පාවිච්චි කරපු වාහන විකුණන මිලත් එක්ක බලපුවාම. Honda Grace එක ගත්තාම $8,300ක තමයි යාලා විකුණන්න දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒ කියන්නේ 124කට වාගේ මුදලකට. ඔක ලංකාවට ගේනවා නම් $10,700ක් වගේ මුදලක් තමයි කියන්නේ. එතකොට බලපුවාම 132ක් වගේ මුදලක් දල වශයෙන් ගත්තාම. ඉතින් ඔකට 100%ක් ටැක්ස් එක දැම්මත් 164ක් වගේ මුදලකට තමයි ඕකේ වටිනාකම තීරණය වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් වාහනයක වටිනාකම හොයන්නේ ලංකා වෙබ්සයිට් වලින් නෑ. ඔකේ වෙබ්සයිට් වලට ගිහිල්ලා බලන්න. එතකොට තමයි අපිට තේරෙන්නේ මේ වාහනවල වටිනාකම මේ මිල ගණන් යන්නේ. නමුත් අපේ රටේ අවාසනාවකට අපේ රටේ මිනිසුන්ගේ තියෙන මොකද්දෝ එකකට තමයි මේ දේ වෙලා තියෙන්නේ අපේ රටේ ජීවත් වෙන අපිට. Honda Vessel 2016 අපි දන්නවා 2014 යන අපේ රටේ 180න් උඩ. ඉතින් අපි බලමු අනිත් රටවල කොහොමද ඒවල වටිනාකම ඇත මිල දාලා තියෙන්නේ කොහොමද කියලා. Facebook page එකක් තියෙනවා. මම ඒක මෙච්චර කාලයක් අප් කරේ නෑ. ඉතින් මන්ට හිතුණා ඒක අප් කරන්න ඕනේ කියලා. අනිවාර්යයෙන් මේක link
ලිංක් එක දාලා තියෙනවා ඒකටත් සෙට් වෙන්න. ඒ වගේම තමා තව channel එකක් තියෙනවා ඒකත් එක්කත් සෙට් වෙන්න subscribe කරලා කිලෝමීටර් ලක්ෂයකට වඩා දුවපු ඊට වඩා අඩු වේවත් තියෙනවා. මෙන්න මේව වගේ මිල ගණන් තමයි දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් $7,160 $7,600ක් වගේ මිල ගණන් වලට තමයි දාලා තියෙන්නේ. ඉතින් අපි ගමුකෝ $7,700ක් වතර කියලා. ඒ වගේම ඉතින් මේක ලංකාවට ගෙන්නනවා නම් $10,166කට ගෙන්නන්න පුළුවන්. සාමාන්‍යයෙන් රුපියල් වලින් බැලුවොත් $30,000කට වාගේ ගෙන්නන්න පුළුවන්. එතකොට ඕකට 100%ක් tax ගැහුවොත් අපි ලංකාවට සාමාන්‍යයෙන් $60,000කට වාගේ ගන්න හැකියාව තියෙනවා. හැබැයි ඉතින් අපේ රටේ නම් ඕක කරන්න බෑ. ජපාන් ඇල්ටෝ එක අපි බලමු 2018 එකක් කොහොමද දාලා තියෙන්නේ කියලා. සමහර කාර් වල කිලෝමීටර් $200,000 විතර පැනලා සමහර කවල 50,000 60,000 වම කිලෝමීටර් ගණනක් වෙනස් වෙනවා. මේ වලට පේනවා ඇති මම දාලා තියෙනවා බලන්න. ඉතින් 2018 ජපාන් ඇල්ටෝ එකක මිල දාලා තියෙන්නේ ලෝකේ $1,640යි. සාමාන්‍යයෙන් ලංකා මුදලින් ගත්තහම 492,000ක් විතර. ඒ වගේම තමයි ඉතින් ඔක ලංකාවට ගේනවා නම් $3,426ක් තමයි වෙන්නේ. එතකොට ඔකට අපි 100%ක් tax එක ගැහුවත් සාමාන්‍යයෙන් $120,000 $23,000 අතර වාගේ මුදලකට ගෙන්නන්න පුළුවන්. ඉතින් අපි ප්‍රීමියෝ එක ගමුකෝ. සාමාන්‍යයෙන් ප්‍රීමියෝ 2018 කියන්නේ අපේ රටේ මිල දාලා තියෙන්නේ කෝටි 2ක් වගේ මුදලකට. ඉතින් අපි බලමු ලෝකේ අනිත් රටවල් වල කොහොමද මේවල මිල දාලා තියෙන්නේ කියලා. 2018 ප්‍රීමියෝ එකක් $11,190ක් $12,440ක් වගේ මුදල් වලට දාලා තියෙනවා. ඒක ඉතින් ලංකාවට ගේනවා නම් $14,850ක් වගේ මුදලක් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි $15,000ක් කියලා ගමුකෝ. ලංකාවේ මුදලින් බලපුවම $145,000ක් වගේ මුදලක්. ඉතින් අපි ඔකට 100%ක් tax එකක් දාමු. එතකොට සාමාන්‍යයෙන් $90,000කට වාගේ ගන්න හැකියාව තියෙනවා. එතකොට අපේ රට තමා මේ මුළු ලෝකෙම වාහන මිල වැඩිම රට වෙලා තියෙන්නේ. පාවිච්චි කරපු වාහන මිල වැඩිම රට වෙලා තියෙන්නේ අපේ ලංකාව තමා. බලන්නකෝ මම මේ Toyota Premio 2021 දාලා තියෙනවා. ඔයාලා සාමාන්‍ය මේක හදලා බලන්නකෝ කොහොමද කියලා. දැන් කියන්න එපා මූ අපේ රටේ කිසිම දෙයක් දන්නේ නැහැ, tax ගැන දන්නේ නැහැ. මම කියවේ ලෝකේ අනිත් රටවල් වාහන පාවිච්චි කරපුවා විකුණන්න දාලා තියෙන මිල ගණන්. ඒවල ඇත්ත වටිනාකම ඇත්ත මිල ගණන් තමයි දාලා තියෙන්නේ. අපේ රටේ එහෙම කරන්න බෑ තමයි. මොකද අපේ රටේ අපි ඉපදුණු දවසේ ඉඳන් තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. ඉතින් අපිත් මැරෙනකන් අපේ පොඩිය වුණුත් මැරෙනකන් තාමත් මෙවුවා සංවර්ධනය වෙමින් පවතින රටවල්. ඒකට ඉතින් අපේ මිනිස්සුන්ට බැනලා වැඩ නැහැ. මේවා පාලනය කරපු පාලකයන්ගේ තමයි සම්පූර්ණ වැරද්ද තියෙන්නේ. බලන්නකෝ ඉතින් මේවා දැක්කම දුක හිතෙනවා මට නම්. ඇත්තටම හිතන්නකෝ එයාලට පර්මිට් වලට වාහන ගෙන්නන්න පුළුවන්. හැබැයි ඉතින් අපේ රටේ මේ මිනිස්සුන්ට 100%ක් tax එකක්වත් ගහලා වාහනයක් ගන්න බැරි තරමට ලංකාවට හොඳට කරලා තියෙනවා. අපි යමු Toyota Prius එක 2019 එකක් සාමාන්‍යයෙන් ලංකාවේ මුදල ඔයාලා කල්පනා කරලා බලන්න. සාමාන්‍යයෙන් 43,720ක් වාගේ කිලෝමීටර දුවපු එකක් දාලා තියෙන මිල තමයි එයාලා $14,700ක් වගේ මුදලකට. ඒ වගේම තමයි ඉතින් මේක සාමාන්‍යයෙන් අපේ රටට ගේනවා නම් සාමාන්‍යයෙන් $17,214කට වාගේ ගෙන්නන්න පුළුවන්. එතකොට සාමාන්‍ය මේක ලංකාවේ මුදලින් බලපුවාම $151,000ක් වගේ මුදලක්. ඉතින් ඕකට 100%ක් tax එක ගැහුවත් $100,000ක් වගේ මුදලක් තමයි වෙන්නේ. හරි වැගන්නාර එක බලමුකෝ. දැන් අපේ රටේ $60,000ටත් යනවා 2015 වැගන්නාර එකක්. ඉතින් අපි බලමු ලෝකේ අනිත් රටවල වැගන්නාරගේ ඇත්ත වටිනාකම ඇත්ත මිල කොහොමද දාලා තියෙන්නේ කියලා. $3,600 ඉඳන් $3,960 වගේ වෙනකම් දාලා තියෙනවා. සාමාන්‍යයෙන් ලංකා මුදලින් කිව්වොත් $11,100කට වගේ තමයි මේක විකුණන්න මිල දාලා තියෙන්නේ. ඉතින් ඕක ලංකාවට ගෙන්නනවා නම් $6,000කට වගේ දාලා තියෙනවා. ඉතින් ඕක සාමාන්‍යයෙන් අපේ රටේ මුදල් වලට දාපුවාම $118,000කට වගේ ගන්න පුළුවන්. ඉතින් අපි ඕකට 100%ක් tax එකක් දාපුවාම $36,638ක් වගේ තමයි ඕකේ වටිනාකම තියෙන්නේ. සාමාන්‍යයෙන් සුසුකිලාගේ Swift එක ගත්තාම සාමාන්‍යයෙන් මේක කිලෝමීටර් 55,338ක් දුවපු එකක්. මේකේ මිල දාලා තියෙන්නේ $2,860කට වගේ මුදලකට. ඒ කියන්නේ ලංකාවට මේක ගෙන්නනවා නම් $5,046ක් වගේ තමයි වෙන්නේ. ඒ කියන්නේ $115,000ක් වගේ. ඕකට 100%ක් tax එකක් ගැහුවත් $30,000කට වගේ ගන්න හැකියාව තියෙනවා. මට මතකයි අපේ රටේ 2018 වගේ ගන්න තිබුණා ওই Swift එක සාමාන්‍යයෙන් $142,000කට වගේ මුදලකට brand new. හැබැයි දැන් අපේ රටේ ගන්න තියෙන්නේ සාමාන්‍යයෙන් 2018 වගේ එකක් $180,000ෙන් උඩ තමයි ගන්න තියෙන්නේ. Honda Civic එක සාමාන්‍යයෙන් අපේ කොල්ල පට්ට ආසම වාහනයක්නේ. ඉතින් ඔය වාහනේ 2019 එකක් ලෝකේ අනිත් රටවල විකුණන්න දාලා තියෙන්නේ මෙන්න මේ මිල ගණනට. සාමාන්‍යයෙන් ඒක නම් ටිකක් ගණන් වැඩියෙන් තියෙනවා. සාමාන්‍යයෙන් $34,480කට වගේ මුදලකට තමයි දාලා තියෙන්නේ. සාමාන්‍ය ඔක ලංකාවට ගෙන්නනවා නම් $37,568කට වගේ මුදලකට දාලා තිනවා. ඒ කියන්නේ ලංකා මුදලින් ගත්තාම $112,000ක් වගේ. ඒ වගේම තමයි ඉතින් ඔකට 100%ක් tax එක දාපුවාම $225,000කට වගේ මුදලකට තමයි දාලා තියෙන්නේ. හැබැයි ඒක නම් ටිකක් ගණන් වැඩියෙන් දාලා තියෙනවා. දැන් මේ
ඔක්කොම ජපන් වාහනම කිව්වේ මේ ජපානේ ලංකාවට ගේනවා වෙන්දද කියලා හිතනවා. නෑ නෑ නෑ. ඔයාලා බලන්නකෝ මෙයාලා බෙන්ස් එක දාලා තියෙන්නේ කොහොමද කියලා. 2016 බෙන්ස් එකක් දාලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඩොලර් 10,580කට වාගේ. විකුණන්න දාලා තියෙනවා. ඉතින් ඕක ලංකාවට ගේනවා නම් ඩොලර් 13,125ක් වගේ මිලකට ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඕකට 100% ටැක්ස් එකත් ඔයාලම හදලා එකතු කරලා බලන්නකෝ. ඉතින් BMW 7 series එකක් Facebook page එකක් තියෙනවා. මම ඒක මෙච්චර කාලයක් අප් කරේ නෑ. ඉතින් මන්ට හිතුණා ඒක අප් කරන්න ඕනේ කියලා. අනිවාර්යයෙන් මේක link එක දාලා තියෙනවා. ඒකටත් set වෙන්න. ඒ වගේම තමයි තව channel එකක් තියෙනවා. ඒකත් එක්කත් set වෙන්න subscribe කරලා ඉතින් ඕකේ මිල දාලා තියෙන්නේ ලෝකේ අනිත් රටවල ඩොලර් 19,500ක් වගේ මුදලකට. ඉතින් මේක ලංකාවට ගේනවා නම් එයාලා ඩොලර් 22,637කට වගේ මුදලකට ලංකාව මුදලින් බැලුවොත් සාමාන්‍ය 167කට වගේ මුදලකට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් ඕකට 100% ටැක්ස් එක දැම්මත් සාමාන්‍ය 140කට වගේ තමයි ගන්න හැකියාව තියෙන්නේ BMW 7 series එකක්. මම මේ ඔයාලට කීවේ ලෝකේ අනිත් රටවල් පාවිච්චි කරපු වාහන විකුණන්න දාලා තියෙන මිල ගණනුත් එක්ක ඒක යම් කිසි දල ආදා සක් දල රේන්ජ් එකක් ඔයාලට ගන්න. හැබැයි මේ වාහන වටිනා මිල ගණන් තමයි එයාලා දාලා තියෙන්නේ. එතකොට අපේ රටේ තමා වාහන පරණ වෙන්න මිල වැඩි වෙන්නේ. ඒ තමයි ඉතින් ඔය වාහනවල ඇත්ත මිල වටිනා මිල. ඉතින් අපේ රටෙත් එක්ක බලපුවාම ඉතින් ඕක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. දැන් මට බනින්න එන්න එපා මේ උඹ විකාරයක් කරනවා කියලා. නෑ නෑ ඇත්ත කතාව තමයි මං කියන්නේ. ඉතින් අපේ මිනිස්සුන්ට 125ක් දීලා ඇල්ටෝ එකක් ගන්න බෑ. හැබැයි ඇත්ත කතාව ලෝකේ අනිත් රටවල මිනිස්සුන්ට 125ක් දීලා ගන්න පුළුවන් මොකද්ද වාහන කියලා වලට පේනවනේ බලන්න. ඒක මම කියන්න ඕනේ නැහැ. ඒ තරමටම අපේ රටේ මිනිස්සු අසරණ කරලා තියෙන්නේ. මම සාමාන්‍යයෙන් මෙතන 2015 වාහන ගැනත් කියලා තියෙනවා. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් අවුරුදු 10ක් විතර ඇතුළත වාහන ගැන කියලා තියෙනවා. ඉතින් ඉදිරි අනාගතයේදීවත් අපේ රටට අවුරුදු 10ක් හරි 7ක් හරි 3ක් හරි පරණ වාහන ගෙන්නඳ පටන් අරගෙන ඒවා වටින මුදලට අපේ මිනිස්සුන්ට ගන්න ලැබෙන්න ඕනේ. හැබැයි ඒ වගේම තමයි ඉතින් මේ තියෙන ටැක්ස් සිස්ටම් එක පවා වෙනස් වෙලා අපේ මිනිස්සුන්ට වටින මිලට සාධාරණ මිලට වාහනයක් ගන්න ලැබෙයිදෝ කියලා අපි හිතමු. අපේ රටේ දැන් ගොඩක් තරුණ පිරිස ඉන්නේ රට. ඉතින් එයාලට ඩොලර් වලින් හරි ගෙවලා වාහනයක් ගන්න අවස්ථාවක් හදලා දෙනවා නම් කොච්චර වටිනවද කියලා හිතනවා නේද? හැබැයි ඉතින් මේ විදියට සිස්ටම් කවදා චේන්ජ් වෙයිද කවදා වෙනස් කරයිද කියලා කියන්න බෑ. අවුරුදු 74ක් අපිව කෑවා. ඉදිරියේදීවත් ඒකේ වෙනසක් වෙයිද කියලා අපි බලමු. මම කතා කරේ අපේ රටේ මිනිස්සු ගැන හිතලා. අපේ රටේ සේල් කරන අයටත් පුළුවන් ඇත්තටම ඔය විදිහට වාහන ගෙන්නන්න පුළුවන් උනොත් ඔయిత වඩා ලොකු බිස්නස් එකක් කරලා යාලටත් එනකට යන්න. අපේ රටේ හැම මිනිහෙකුටම පුළුවන් හොඳ වාහනයක් අරගන්න. දැන් හිතන්නකෝ අපි කොතනද ඉන්නේ, අපේ රට කොතනද තියෙන්නේ කියලා. 125,000 දීලාවත් හොඳ වාහනයක් ගන්න නෑනේ. හැබැයි මෙහෙම කරන්න 125,000 දීලා වාහනයක් ගන්නවට වඩා මේ රටෙන් ගිහින් අවුරුදු දෙකක් තුනක් වෙන රටක වැඩ කරලා අවුරුද්දක් දෙකක් ඇතුළත හොඳ ප්‍රාඩෝ එකක් පදින්න හැකියාව තියෙනවා. ඉතින් අපේ රටේ මිනිස්සු මැරෙනකම් මහන්සිලා මැරෙනකම් හම්බ කරලා අපිට අඩුම ඇල්ටෝ එකකට යන්න බෑ 130ක් නැතුව. පේනවනේ ඉතින් අපේ රට තියෙන තැන කොතනද කියලා. දැන් මට බනින්න එන්න එපා. මොකද මම කීවේ රත්තරන් වලින් වාහන හදලා තියෙනවා වගේ අපේ රටේ වාහන මිල ඉහළ දැම්මට වාහනවල ඇත්ත මිල ඔන්න ඔහොමයි කියලා පෙන්වන්න තමයි මම ඔයාලට කිව්වේ. ඉතින් මේ වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? අනිවාර්යයෙන්ම මෙයාට කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ඉතින් අපිව subscribe කරගෙන යන්න. එහෙනම් ඉතින් සියලු දෙනාටම ජය වේවා, සුබ දවසක්.